ඇති කළ පොල් කිරි කිරට කැමති පිරිසට. හැකියාව ලැබුණා. අප වෙත ලැබී ඇති නිල චන්දන්නින් පත්‍රිකා සංඛ්‍යාවෙන් 96.3% ප්‍රමාණයක් බෙදාහැරීම් කටයුතු නිම කරන්න. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනවලදී ඉදිරි කටයුතු කාර්යාල බෙදීමක් විදිහට සිදු කරන්නට. ඒ අනුව කිසියම් කෙනෙකුට තමන්ට හිමි නිල චන්දන්නින් පත්‍රිකාව ලැබිලා නැත්නම් තමන්ට ලිපි බෙදන කාර්යාලයට ගිහිල්ලා රාජකාරී වේලාව තුලදී තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් තමන්ට හිමි නිල චන්දන්නින් පත්‍රිකාව ලබා ගැනීමේ පහසුකම සලසා තියෙනවා අපි මැතිවරණ දිනය දක්වාම. නිල චන්දන්නින් පත්‍රිකාව නොමැතිව වුණත් ඡන්ද දිනයේදී තමන්ගේ හැඳුනුම්පත භාවිතා කරලා ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මේ මතාවේ ඡන්ද පත්‍රිකා වර්ග දෙකක් දිස්ත්‍රික්ක තුනක් සඳහා පොළොන්නරුව මොනරාගල කෑගල්ල කියන ඒ දිස්ත්‍රික්ක සඳහා මෙන්න මේ වගේ තනි පේළියට තියෙන ඡන්ද පත්‍රිකාවක් තමයි තියෙන්නේ. ඒ වගේම ඊට වඩා ලොකු අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කරලා සිටින අනිත් මැතිවරණ කොට්ටාස 19 සඳහා මෙන්න මෙවැනි පේරි දෙකකට තියෙන ඡන්ද පත්‍රිකාවක් තමයි භාවිතා කරන්නේ. පළමුවෙන්ම කළ යුත්තේ තමන් කැමති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියෙන් තියෙන කොටුවේ කතර සලකුණක් යෙදීම. ඒ කතර සලකුණ අත්‍යවශ්‍යයි. ඒ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔබට හැකියාව තියෙනවා මනාප තුනක් දක්වා ලකුණු කිරීමට. මනාප ලකුණු කිරීම සඳහා සකස් කරලා තියෙන්නේ මේ ඡන්ද පත්‍රිකාවේ පහළ කොටස. ඒ වගේම තමයි සඳහන් කරන කාරණාව තමයි යම් යම් තැන්වල සිදුවන සිද්ධීන් දෙක තුනක් පාදක කරගෙන සමස්තය පිළිබඳව ජනතාවට අනවශ්‍ය මතවාද එන නොයාමට මාධ්‍ය හැසිරිය යුතුයි. ප්‍රචණ්ඩ ක්‍රියාවල යම් ආකාරයක අපි දකින මෙවර අපි අතීතයේ දැක මෙතන සාපේක්ෂව ඉතාම අවම මට්ටමකට තියෙන්නේ. මැතිවරණයේ සුජාතභාවයේ තියෙන ඔබගේ ජයග්‍රහණ සුජාතභාවයේ තියෙන මෙතනදී ඔබ ක්‍රියා කරපු ආකාරය තුළ